නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස පින්වත්නි දැන් ඔබට තියරි එකක් හැටියට ධම්මපරියාය සේවිතබ්බා සේවිතබ්බා ධම්මපරියාය මහා සතරාටිපට්ඨාන සූත්‍රයේ මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පූර්ණය කරගන්නා ආකාරය චචක්ක සූත්‍රයේ සකාය දිට්ඨියෙන් සමාධිට්ඨියට පත්වෙන ආකාරය මේ සියල්ල ඔබ දැන් තේරුම් අරගෙන තියෙනවා අහගෙන තියෙනවා. අද අපි මේ ත්‍රිපිටකයේ තියෙන මේ කියන දෙපැත්ත ප්‍රායෝගිකව අනුගමනය කරලා මේ සංසාර දුකින් මිදී නිදහස් වන්නට බුදුහාමුදුරුවෝ දේශනා කරපු ප්‍රායෝගික සූත්‍රයක්. මේ සූත්‍රයට ඔබ දැන් සම්මතයෙන් කියන්නේ ගිරිමානන්ද සූත්‍රය. ඔය 79 වෙනි පිටේ පොතේ තියෙනවා ගිරිමානන්ද සූත්‍රය. දැන් මං හිතන්නේ ලංකාවේ බෞද්ධයෙක් හැටියට ටිකක් යම් පන්සලකට ලහම් පාසලකට ස්කෝලෙකට ගිය කෙනෙක් මේ ගිරිමානන්ද සූත්‍රය හොඳට දන්නවා. අද කවුරු හරි කාට හරි ලෙඩක් ආබාධයක් ඇති වුණාම ඔය ස්වාමීන් වහන්සේ කෙනෙක් ගෙන්නලා එක්ක ගිහි පිරිතක් ගිහියෙක් ගෙන්නලා ගිරිමානන්ද සූත්‍රය සජ්ජායනා කරනවා දුක් පැවැත්මෙන් මිදී නිදහසෙන් දුකෙන් මිදී නිදහසෙන්. එකත් ලංකාවේ රටේ සම්මතයක්. නමුත් මේ ගිරිමානන්ද සූත්‍රයේ ඒ සම්මත අදහසක් තියෙනවා වගේම ඊට බොහෝ ගැඹුරු පරමාර්ථ ධර්මයකුත් මේ ගිරිමානන්ද සූත්‍රයේ තියෙනවා. අපි මේ ගිරිමානන්ද සූත්‍රය පොඩ්ඩක් කියවලා බලමු මොකද්ද මේකේ බුදුහාමුදුරුවෝ මේ කියපු දේ කියලා. ඒකං සමයං භගවා එක්තරා සමයක භාග්‍යවතුන් වහන්සේ බුදුහාමුදුරුවෝ ජේතවනාරාමේ අනි පිරිසිදු මහදා දුන්න එම නම් ඔය රිටිගල ජේතවනාරාමේ වැඩවාසය කළා. මේ වැඩවාසය කරන කාලේ මේ බොහෝ භික්ෂූන් මහණ විචය ආබාධිකෝ හෝති දුක්ඛිතෝ බාල්ල ගිලානෝ මේ කායික වශයෙන් මානසික වශයෙන් දුක්ඛිත ආබාධ බාල්ල ගිලාන බවට පත් වෙලා හිටියා. ඒ අනුව මේ ආනන්ද හාමුදුරුව අග්‍ර උපස්ථායක ධර්ම භාණ්ඩාගාරික ආනන්ද හාමුදුරුව බුදුහාමුදුරුවන්ට ගිහිල්ලා කියනවා මේ බොහෝ භික්ෂූන් මෙහෙම මේ වගේ දුක්ඛිත ආබාධ බාල්ල ගිලාන බවට පත් වෙලා මේ මහන වෙලා හිටියත් මේකට පිළියමක් යොදන්න පුළුවන්ද? මොකට පිළිතුර මොකද්ද? මේකට කරන්න ඕන මොකද්ද? මේකට කියා දෙන්න ඕන දේ මොකද්ද කියලා. ඒ ගමන බුදුහාමුදුරුවෝ කියනවා ආයස්මා බන්ති කියන ආනන්ද හාමුදුරුවන්ට ආමන්ත්‍රණය කළ හැටි ගිරිමානන්දස්ස කියන එක කියන අය ආබාධිකෝ හෝති දුක්ඛිතෝ බාල්ල ගිලානු. ඒ අනුව ගිරිමානන්දෝ තේන උපසංකමතු අනුකම්පං උපාදායති. අනුකම්පා කළ මේ ගිරිමානන්ද භවෙන් මිදී නිදහස් වෙන්න ක්‍රමයක් කියා දෙන්න කියලා තමයි ආනන්ද හාමුදුරුවෝ ඉල්ලුවේ. ඒ අනුව සචේකෝත්වං ආනන්ද බුදුහාමුදුරුවෝ කියනවා ආනන්ද ගිරිමානන්දස්ස භික්ඛුනෝ දස සංඥා භාසෙයි යාසි. ඨානංකෝ පනේතං විජ්ජති අං ගිරිමානන්දස්ස භික්ඛුනෝ දස සංඥා සුත්වා සෝ ආබාධෝ ඨානසෝ පටිප්පස්සම් වේය.
මේ මාගදී භාෂාවේ ගිරි මා නන්දස්ස වචන තුනක්. පංචස්කන්ධයට කියන තව එක නම තමයි ගිරි. උපාදානය කරගත්තාම පංචස්කන්ධයට කියනවා ගිරි කියලා. මා කියන්නේ මිදි නිදහස් වීම. මේ පංචස්කන්ධ උපාදානයේ මිදි නිදහස් වෙන්න නිදහස් විය යුතුයි. එහෙම නිදහස් වෙන්න බැරි අය ඒ නන්දි රාග සහගතව කැමැත්තෙන්ම මේ පංචස්කන්ධය උපාදානය කරගෙන කටයුතු කරනවා. එතකොට මිදි නිදහස් විය යුතු පංචස්කන්ධය නන්දි රාගතව උපාදානය කරගත් පුද්ගලයෙකුට මාගදී භාෂාවෙන් කියනවා ගිරි මා නන්දස්ස භික්ඛුනෝ. බහුතරය බහුවචනයක්. එක්කෙනෙක් නෙමේ භික්ඛුනෝ කිව්වහම බහුවචනේ. ඉතින් ඒක නිසා යං ගිරි මා නන්දස්ස භික්ඛු කිව්වහම ඒ දුක්ඛිත ආබාධ බාල ගිලාන පංචස්කන්ධයේ උපාදානය කරගෙන ඒකෙන් මිදි නිදහස් වෙන්නට නොදන්නා සියලු අයට බුද්ධ වචනේ මාගදී භාෂාවේ ගිරිමා නන්දස්ස භික්ඛුනෝ කියලා කිව්වා. නැතුව මේ මාගදී භාෂාවේ මේ එක්කෙනෙකුට කිව්ව නමක් නෙමෙයි මේ. මේක මේ පංචස්කන්ධය මිදි නිදහස් විය යුතු පංචස්කන්ධය නන්දි රාගත සහගතව යම්කිසි කෙනෙක් උපාදානය කරගෙන ඉන්නවා නම් ඒ පුද්ගලයාට කියන්නේ මාගදී භාෂාවෙන් ගිරිමානන්දස්ස වික්කුණු. එතකොට මේ පංචස්කන්ධය උපාදානය කරගෙන ඉන්නවා නම් ඒකෙන් මිදි නිදහස් වෙන්න බැරි නම් අනිවාර්යෙන් ඒ පුද්ගලයා දුක්ඛිත බාල ගිලාන ආබාධ බවට පත් වෙනවා, සංසාර රෝගයට අහු වෙනවා. ඒ නිසා ආනන්ද හාමුදුරුවෝ කිව්වේ ගිහිල්ලා බුදු හාමුදුරුවන්ට මෙන්න මෙහෙම මේ ශාසනයට ඇතුල් වූ බොහෝ දෙනෙක් ඉන්නවා දුක්ඛිත බාල ගිලාන ආබාධ වලින් මිදි මේ පෙළෙන දුක් බවට පත් වෙච්ච. ඒකට හේතුව මොකද්ද? ඒකෙන් මිදි නිදහස් වෙන්න මොකද්ද කළ යුත්තේ කියන එකයි. ඒ අනුව ඒ පංචස්කන්ධය උපාදානය කරගෙන ඒකෙන් මිදි නිදහස් වෙන්න බැරි අයට මේ පංචස්කන්ධයෙන් මිදි නිදහස් වෙන්න අවශ්‍ය වන්නා වූ බුද්ධ මන්ත්‍රයක් තමයි බුදුහාමුදුරුවෝ කියා දුන්නේ. මේ බුද්ධ මන්ත්‍රය බුදුහාමුදුරුව කියනවා ගිරිමානන්දස්ස භික්ඛුනෝ දස සංඥා භාසෙයි ආසි. මේක අභ්‍යාස කරන්න, භාවිතයට ගන්න. මේක කටපාඩම් කරගෙන ගිරව් වගේ කියනවන්න නෙමෙයි. අද වෙනකොට ගිරිමානන්ද සූත්‍රය පැවිද්දොත් ගිහියොත් ගිරව් වගේ සජ්ජායනා කරනවා. පිරිත්හැටියට සජ්ජායනා කරන. පිරිත්හැටියට කියව්වට සජ්ජායනා කළාට මේක හරියන්නේ නැහැ. මේකේ තියෙනවා කරන්න, අභ්‍යාස කරන්න භාසෙයි ආසි කියන එක. ඒක බුදුහාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවන්ට ඉගැන්නුවා. කොහොමද මේ දස සංඥා භාවිතයට ගන්න කියලා ඒක ඉගැන්නුව බව මේ ගිරිමානන්ද සූත්‍රයේ අන්තිම ඡේදයේ ඔය 83 වෙනි පිටේ තියෙනවා. අතකෝ ආයස්මා ආනන්දෝ, බුදුහාමුදුරුවන්ගෙන් අර ප්‍රශ්නය ඇහුව ආනන්ද හාමුදුරුව, භගවතෝ සන්තිකේ, භාග්‍යවතුන් වහන්සේ සන්තිකේ අවසන්නේ ඉඳගෙන ඉමා දස සංඥා උග්ගහෙත්වා ඉගෙන ගත්තා. ආනන්ද හාමුදුරුවන්ටත් සිද්ධ වුණා මේක කටපාඩම් කරගන්න නෙමෙයි, මේක භාවිතයට ගන්නා හැටි ඉගෙන ගන්න උග්ගහෙත්වා. ඒ අනුව යේනා යස්මා ගිරිමානන්දෝ, ආනන්ද හාමුදුරුව මේක ඉගෙනගෙන මේ ගිරිමානන්දස්ස භික්ඛුනෝලා මේ දුක්ඛිත බාල ගිලාන භවෙන් පිටී නිදහස් වෙන්න බැරි වූ අයට ගාවට ගිහිල්ලා ආයස්මතෝ ගිරිමානන්දස්ස ඉමා දස සංඥා ආභාසි
අභ්‍යාස කරන්න භාවිතා කරන්න එක්සයිස් කරන්න භාවනාවක් හැටියට භාවිතා කරන්න ආනන්ද හාමුදුරු කියා දුන්න ඉගැන්නුව. එක්කෙනෙකුට එහෙම නෙමේ. එතකොට මේ ගිරිමානන්දස්ස භික්ඛුනෝ කිව්වේ ඔය පංචස්කන්ධ උපාදානයේ මිදී නිදහස් වෙන්නට බැරුව ඒක උපාදානය කරගෙන ඉන්න සියලු දෙනා. ඒක සියලු දෙනාට රෝගයක්. සියලු පෘථග්ජන මිනිස්සු පංචස්කන්ධේ උපාදානය කරගෙන ඒක මිදී නිදහස් වෙන්න බැරුව කටයුතු කරනවා. ඒකින්ද දුක්ඛිතයි බාලයි ගිලානයි ආබාධයි. එනිසා මේක එක පුද්ගලයෙකුට කියපු දෙයක් නෙමේ. අද ඉන්න ගිරිමානන්දලත් ඉන්නවා, එදා බුදුහාමුදුරන් කාලෙත් හිටියා, මතු අනාගතටත් යම්කිසි කෙනෙක් මිදී නිදහස් විය යුතු පංචස්කන්ධය උපාදානය කරගෙන ඉන්නවා නම් අන්නේ පුද්ගලයා යං ගිරිමානන්දස්ස භික්ඛුනෝ කියන කොටසට අයිති වෙනවා. එන්න එහෙම අයටයි බුදුහාමුදුරුවෝ මේ බුද්ධ මන්ත්‍රය මේ දස සංඥා කියා දුන්නේ. මේක කියා දෙන්න වෙනවා. බුදුහාමුදුරුවෝ මේක කියා දුන්නා, ආනන්ද හාමුදුරුවෝ ඉගෙන ගත්තා. මේක කටපාඩම් කරා ගත්ත නෙමෙයි, ඉගෙන ගත්තා භාවිතයට ගන්න. එහෙමනම් ඔබටත් මේ දස සංඥා භාවිතයට ගන්න ඉගෙන ගන්න වෙනවා. මේක උගන්වන්න ඕන, ඉගෙන ගන්න වෙනවා. මේ දස සංඥා මොනවද? ඊට පස්සේ මේ ගිරිමානන්ද සූත්‍රයේ තියෙනවා සංඥා 10ක්. අනිත්‍ය සංඥා, අනාත්ම සංඥා, අසුභ සංඥා, ආදීනව සංඥා, පහන සංඥා, විරාග සංඥා, නිරෝධ සංඥා, සබ්බ ලෝකේ අනවිරත සංඥා, සබ්බ සංකාරයේසු අනිත්‍ය සංඥා, ආනපාන සති 10. මේ සංඥා 10 මාගදී භාෂාවෙන් කිව්වේ. එතකොට මාගදී භාෂාවෙන් කියන දේ මේ පැත්තේ නම් මේ පැත්තට කියන්න ඕන. සංඥාවේ අනිත්‍ය මෙනෙහි කරන්න ඕන, නිත්‍ය සංඥාව අයින් කරන්න. සංඥාව නිත්‍යසේ ගත්තොත් උපාදානය වෙනවා, සංඥාවේ අනිත්‍ය මෙනෙහි කළොත් උපාදානය මිදී නිදහස් වෙනවා. අනිත්‍ය අනුපස්සී විසති, නිත්‍ය සංඥා පජහති. එතකොට මේ පැවැත්ම තුළ තියෙන පවතින ඔබේ ඇහැට කන්නට නාසයට දිවට කයට මනට අරමුණු වෙන සබ්බ සකල මනාවම සියලු සංඥා. කිසිදු සංඥාවක් ඔබට නිත්‍යසේ පවත්වන්න බෑ අනිත්‍යං. නිත්‍යසේ පවත්වන්න තමා ඔබ කැමති. නමුත් ඔබේ කැමැත්ත කොච්චර තිබුණත් ඔය කිසිදු චක්කු සංඥා, සෝත සංඥා, ගාන සංඥා, එහෙම නැත්නම් රූප වේදනා සංඥා සංකාර කියන පංචස්කන්ධයම සංඥා ඇටියටයි එන්නේ. ඒ කිසිදු දෙයක් ඔබේ කැමැත්තට අනුව පවත්වන්න බෑ, නවත්වන්න බෑ අනිච්චම්. නිච්චසේ පවතින්නේ. මේක ඔබ තේරුම් ගන්න ඕන. එතකොට මේ ආභාසි අභ්‍යාස කරනවා බුදුහාමුදුරුවෝ ඉගැන්නුවේ මෙන්න මේ සංඥාවේ අනිත්‍ය මෙනෙහි කළා ඔබේ හිතේ ඇති වී තියෙන නිත්‍ය සංඥාව අයින් කරන්න. ඔබේ හිතේ නිත්‍ය සංඥාවක් තියෙනකන් ඔබ තණ්හාවෙන් උපාදානය කරගන්නවා. නිත්‍ය සංඥාවෙන් මිදී නිදහස් වෙන්න සංඥාවේ අනිත්‍ය අනුපස්සනා කරන්න ඕන. එතකොට මේ පැවැත්ම තුළ තියෙන ඔබ වර්තමාන මොහොතේ හෝ අතීතයේ හෝ කොයි වෙලාවේ හෝ දකින බලන අහන විඳින ආගාණය කරන මේ ආශ්‍රය කරන සියලු දේ සබ්බ සංඥා. කිසිම සංඥාවක් නිත්‍යසේ පවත්වන්න බෑ අනිච්චා. දැන් නිච්ච කියන්නේ මොකෝ? ඔබේ කැමැත්ත අනුව. ඉච්ච කැමැත්ත, ඒකට බැඳෙනවා පටිච්ච. ඉච්ච පටිච්ච අභිච්ච නිච්ච. ඔබේ කැමැත්තට අනුව ඔබ ඇහෙන් දකින රූපයක් පටිච්ච වෙනවා, රූපයකට පටිච්ච වෙනවා. ඒ ඉච්ච කැමැත්තට බැඳෙනවා. පටි කියන්නේ බැඳෙනවා, ඉච්ච කියන්නේ කැමැත්ත. එතකොට
ඔබ කැමතිනං ඒ රූපයට ඔබ බැඳෙනවා පටිච්ච වෙනවා. පටිච්ච වුණහම ඔබ ආමිස සුවයක් ආස්වාදයක් සතුටක් ලබනවා. ඒ අනුව එක අභිච්ච වෙනවා. දැඩි ආසාවත්තන්නාවක් ඇතිවෙනවා තදූභයම් පටිච්ච වෙනවා. මේ ඔබ එහෙම ඉච්ච නිච්ච වෙලා පටිච්ච වෙලා අභිච්ච වුණහම ඒක ස්ථීර වෙනවා ඔබේ හිතේ. මේක හරි, මේක හොඳයි, මේක ප්‍රියයි, මේක මනාපයි කියලා නිච්ච වෙනවා. නිච්ච සුඛ වෙනවා අත්ත වෙනවා. එතකොට මේ නිච්ච සුඛාත්ත තුනම ඇති වෙන්නේ පටිච්ච වීමෙන්. හැබැයි මේක නිච්චසේ පවත්වන්න බැරි බව ඔබ තේරුම් ගත්තොත්, නිච්ච කියන එකේ විරුද්ධ වචනේ නනිච්ච, නනිච්ච කියන එක මාගදී භාෂාවේ පාවිච්චි කරන්න බෑ. ඒක සද්ද සංඥා නීතියක්. ඒ නිසා අයන්න මුලට දැම්ම අනිච්ච. නිච්ච නනිච්ච කියන්න බෑ, නයන දෙකක් තියෙන නිසා අනිච්ච. ඒ නිසා මේ සංඥාවේ අනිච්ච මෙනෙහි කරනකොට ආර්ය ශ්‍රාවකෙක් ඒ නිච්චසේ පවත්වන්න බෑ. නිච්ච අයින් වෙන හිතෙන්. නිච්ච අයින් කළොත් තණ්හාවෙන් මිදී නිදහස් වෙනවා, උපාදානයෙන් මිදී නිදහස් වෙනවා, දුක්ඛිත බාල ගිලාන ආබාධ භවයෙන් මිදී නිදහස් වෙනවා. ඒක නිසා සංඥාවේ අනිච්ච මෙනෙහි කරන්න ඕන, නිච්ච සංඥාව අයින් කරන්න. සංඥාවේ අනත්ත මෙනෙහි කරන්න ඕන, අත්ත සංඥාව අයින් කරන්න. සංඥාවේ අසුභය මෙනෙහි කරන්න ඕන, සුභ බව සුන්දර බව හිතෙන් අයින් කරන්න. සංඥාවේ ආදීනව මෙනෙහි කරන්න ඕන, ආනිසංස වලින් මිදී නිදහස් වෙන්න. සංඥාව ප්‍රහාණය කරන්න ඕන, වැරදිෙන් මිදී නිදහස් වෙන්න, රාග දේශ මෝහ වලින්. සංඥාව විරාග කරන්න ඕන, රාගයෙන් මිදී නිදහස් වෙන්න. සංඥාව දිගේ රෝධ ගැහිම රුජ්ජති, සාරුජ්ජති, අනුරුජ්ජති නවත්තන්න ඕන, නිරුජ්ජති කරන්න ඕන. ඒ වගේම සබ්බ ලෝකයේ අනබිරත සංඥා, මේ අබිරතයෙන් මිදී නිදහස් වෙන්න අනබිරත සංඥාවේ අනබිරතය මෙනෙහි කරන්න ඕන. ඊට පස්සේ පළමුවෙනියක සංඥාවේ අනිච්ච, අවසානයකටත් සබ්බ සංඛාරේසු අනිච්ච සංඥා. සියලු සංඛාර, වචී සංඛාර, කාය සංඛාර, මනෝ සංඛාර, පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, අඤ්ඤාභි සංඛාර, මේ සියලු සංඛාර, සියලු සංඛාර සබ්බ සංඛාරයේසු කිව්වහම මේ සියලු සංඛාර නිච්චසේ පවත්වන්න බෑ, අනිච්චං. එතකොට මුලින්ම කිව්වේ සංඥාවේ අනිච්ච බව, අවසාන වශයෙන්ුත් කියනවා සබ්බ සංඛාරයේසු අනිච්ච සංඥා. නැවත දෙවෙනි වරට. එතකොට මේක ඔබ හොඳට තේරුම් ගන්න ඕන. මේක තියෙන්නේ මේ ආනපාන. මේක තියෙන්නේ ආනපාන. සති සමාධි භාවනාව. අර මෙතෙක්කල් ඔබ ඇහුව අනුස්සති හතරමයි මේ තියෙන්නේ. අනුස්සති හතර තියෙන්නේත් මේවා, මේක තියෙන්නේත් අනුස්සති හතර. මරණ අනුස්සතිය, බුද්ධ අනුස්සතිය මේක තියෙන්නේ මේ. වෙන මොකක්වත් නෙමෙයි. අසුභ අනුස්සතියක් තියෙනවා. අර අසුභ සංඥාවේ අසුභය මෙනෙහි කරාම සුන්දර බව, සුභ බව හිතෙන් අයින් වෙනවා. ඉතින් ඒක නිසා මේක භාවිතයට ගන්නවා කියන්නේ, මේක ඉගෙන ගන්න ඕන කියන්නේ, අභ්‍යාස කරන්න ඕන කියන්නේ, මේක මේ ගිරව් වගේ මේ වචන 10 කියවන එක නෙමෙයි. අද පිරිත් හැටියට කියන පුද්ගලයෝ මේ වචන 10 ගිරව් වගේ කියනවා, කිසිම තේරුමක් හරයක් දෙපැත්තක් මොකටද මේ සංඥාවේ අනිච්ච මෙනෙහි කරන්නේ කියලා දන්නේ. මේ ඇහැට ගන්නට නාසයට දිවට කයට මනට අරමුණු වෙන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධයේ නිච්චසේ ගත්තොත් උපාදානය වෙනවා තණ්හාවෙන් ගත්තොත්. ඒක නිච්චසේ ගන්න බෑ, අනිච්ච බව තේරුම් ගත්තොත්. අර නිච්ච සංඥාව අයින් වුණාම උපාදානෙන් තණ්හාවෙන් මිදී නිදහස් වෙනවා, දුක්ඛිත බාල ආබාධ භවයෙන් මිදී නිදහස් වෙනවා. මේ 10ම තියෙනවා දෙපැත්තක් දුවතාවයක්. මේ භාවිතා කරන්නේ අපි සංඥාවේ අනිච්ච මෙනෙහි කරන්නේ, නිච්ච සංඥාව හිතෙන් අයින් කරන්නේ. සංඥාවේ අනත්ත මෙනෙහි කරන්නේ ඊයේ කියපු චච්චක්ක සූත්‍රයේ 36ම චක්කුං අනත්තා, රූපං අනත්තා, සෝතං අනත්තා, ගානං අනත්තා, ගන්ධං අනත්තා,
අත්තාතියෝ වදෙයි. අත්තසේ ගත්තොත් වැරදි, අනත්ත මෙනෙහි කරොත් අත්ත සංඥාව හිතෙන් අයින් වෙනවා. දහයම තියෙනවා, තිස් හයම තියෙනවා ගිරිමාන චචක්ක සූත්‍රය. ඉතින් ඒක නිසා අර අසුතත් පුතඥාන පුද්ගලයෝ මේ අත්තානත්ත දන්නේ. අත්තානත්ත දන්නේ නැතුව විතරක් නෙමේ මේ බුද්ධාගමේ අත්තානත්ත ආත්මනාත්ම කියලත් වැරදියට පරිවර්තනය කරනවා. බුද්ධ දේශනාවට නොගැලපෙන විදිහට අත්තානත්ත ආත්මනාත්ම කියලා පරිවර්තනය කරලා තියෙනවා. මාගදී භාෂාවේ අත්තානත්ත කියන්නේ ආත්මනාත්ම නෙමෙයි. ආත්මනාත්ම නෙමෙයි. නමුත් ඒ විදිහටයි පරිවර්තනය කරලා තියෙන්නේ මුළු ත්‍රිපිටකේ. අත්ත කියන්නේ මමත්වයෙන් ගැනීම, මඤ්ඤතාවය. අනත්ත කියන්නේ මගේ කැමැත්ත අනුව මට නවත්තන්න පවත්වන්න බැයි විපරිණාමයට පත්වෙන ස්වභාවය තමයි අනත්ත. ඒක නිසා මේක මේ මාර්ගදී වචනවල හරියට අට්ඨේ ධර්මයේ භාවිතයට ගත්තේ නැතුවම මේවා නිකන් ගිරව් වගේ ඔය කියවන පිරිත් හැටියට සජ්ජායනා කරනවා, ගීතිකා හැටියට ගයනවා, යාතිකා හැටියට යදිනවා. ඒකෙන් කාටවත් යහපතක් වෙන්නේ නැහැ. නමුත් මේක හරියටම දැනගත්තොත් අපි මේ සංඥාවේ අනිච්ච මෙනෙහි කරන්නේ නිච්ච බව හිතෙන් අයින් කරන්න, නිච්චසේ පවත්වන්න ගන්න බැරි බව හිතට තේරුම් අරගන්න. සංඥාවේ අනත්ත මෙනෙහි කරන්නේ මේක අත්තසේ මමත්වයෙන් ගන්න බෑ, මට ඕන විදිහට අරගෙන පවත්වන්න නවත්වන්න බෑ, මේක විපරිණාමයට පත් වෙනවා. අර ඊයේ කිව්වේ සමුදයංච අත්තංගමංච ආස්වාදංච ආදීනංච නිසරණංච, ඕක කාටවත් නවත්වන්න බෑ. ඕක ධර්මතාවය, ඕක ස්වභාවයක්. ඒවන් බාවෝ, ඒවන් ධර්මෝ, ඒවන් අනතීතෝති, කාටවත් නවත්වන්න බෑ. ඉතින් ඒක නිසා මේ අත්තසේ ගන්න කිසිම දෙයක් සුදුසු නෑ. මඤ්ඤතාවේ සියලු දේ සබ්බේ ධම්මා අනත්තා, සබ්බේ සංඛාරා අනිච්ඡාති, සබ්බේ ධම්මා අනත්තාති කිව්වේ ඒකයි. ඒ නිසා අත්තසේ ගන්න සුදුසු නෑ මමත්වේ. ඒ වගේම මේ සංඥාවේ අසුභය මෙනෙහි කරන්නේ අර ඇලීමෙන් උපාදානයේ මිදී නිදහස් වෙන සුන්දර බව සුභ බව තේරුම් ගන්නකම් දන්නකම් ඒක නිච්ච කරගන්නකම් ඒකට ඇලිනවා, හිත ගිලුට වෙනවා රාගයෙන්. ඉතින් ඒක නිසා සංඥාවේ අසුභය මෙනෙහි කරනකොට සුභ බව සුන්දර බව හිතෙන් අයින් වෙනවා, උපාදානයේ මිදී නිදහස් වෙනවා. සංඥාවේ ආදීනව මෙනෙහි කරනකොට ආනිසංස තේරුම් ගන්නවා, ඒකෙන් මිදී නිදහස් වෙනවා. සංඥාව ප්‍රහාණය කළ යුතුදේ ප්‍රහාණය කළාම පහන සීලෙන් හිත පිරිසිදු වෙනවා. සංඥාවේ විරාගය මෙනෙහි කරනකොට රාගයෙන් මිදී නිදහස් වෙනවා. සංඥාව නිරෝධ කරනට රෝධ ගැහිම නවත්තනවා. රුජ්ජති සාරුජ්ජති අනුරුජ්ජති නවත්තලා නිරුජ්ජති නප්පටි විරුජ්ජති තේරුම් අරගෙන අනුගමනය කරනවා. ඒ අනුව සංඥාවේ අනබිරතයෙන් මිදී නිදහස් වෙනවා, අබිරතයෙන් මිදී නිදහස් වෙනවා. අනබිරතය යථාපරි තේරුම් ගන්නවා. අවසාන වශයෙන් සබ්බ සංඛාරේසු අනිච්ච සංඥා තේරුම් ගන්න. මේ විදිහට මේ දස සංඥාවේම තියෙනවා ආන පාන. ආශ්‍රය කළ යුතු දෙයක් තියෙනවා. මේ ආශ්‍රය කළ යුතු දේ තමා බුදුහාමුදුරුවෝ අනිච්ච සංඥා, අනත් සංඥා, සුභ සංඥා, ආදීන සංඥා, පහන සංඥා, විරාග සංඥා, නිරෝධ සංඥා, සම්බ ලෝකයේ අනුබිරත් සංඥා, සබ්බ සංකාරු අනිච්ච සංඥා හැටියට කිව්වේ. ආශ්‍රය කළ යුතු පැත්ත, බැහැර කළ යුතු පැත්ත කියලා නැහැ. ඒක ධර්මතාවයෙන් තේරුම් ගත යුතුයි. එහෙම එකක් තියෙනවා, ඒක එහෙම එකක් තියෙනවා. නිච්චසේ ගන්න හොඳ නෑ, අත්තසේ ගන්න හොඳ නෑ, සුභසේ ගන්න හොඳ නෑ, රාගයෙන් ගන්න හොඳ නෑ, රෝධ ගන්න හොඳ නෑ. එවන් අයින් වෙන්න ඕන. නමුත් පෘථග්ජන පුද්ගලයා ඒක නිච්චසේ ගන්නවා, සුගතේ ගන්නවා, අත්තසේ ගන්නවා, ඒක මමත්වයෙන් ගන්නවා, ඒක දිගේ රෝධ ගන්නවා, ඒකට ඇලෙනවා, ඒකට ගැටෙනවා, ඒකට මුලා වෙනවා. දුක්ඛිත බාල ගිලාන ආබාධ බවට පත් වෙනවා, උපාදානය කරගන්න. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. මේ ගිරිමානන්ද සූත්‍රයේ තියෙන්නේ ගිරව් වගේ කියවන්න දෙයක් නෙමේ. බුදුහාමුදුරුවන්ට සිද්ධ වුණා ආනන්ද හාමුදුරුවන්ට මේක උගන්වන්න උග්ගහෙත්වා. ආනන්ද හාමුදුරුවෝ භගවතා සන්තිකේ උග්ගහෙත්වා. ඉතින් ඒක නිසා මේක නිකන්
කියවන වචන ටිකක් නෙමෙයි මේක තියෙන්නේ. මේකේ ද්වතාවය දෙපැත්ත තේරුම් අරගෙන මේ දස සංඥා භාවිතයට ගන්න ඕන ආභාසි අභ්‍යාස කරන්න ඕන. දැන් මේක බුද්ධ මන්ත්‍රයක් නියත වශයෙන්ම මේක නිවැරදිව භාවිතා කරනවා නම් අර ගිරිමානන්දස්ස භවෙන් මිදී නිදහස් වෙනවා. අර දුක්ඛිත බාල ගිලාන ආබාධ භවෙන් මිදී නිදහස් වෙනවා. අර සංසාර රෝගයෙන් මිදී නිදහස් වෙනවා සදහටම. මේක අද්දුටුයි සත්‍යයි. මේ බුද්ධ මන්ත්‍රය. හැබැයි මේක නිකන් අර අද පිරිත් හැටියට කිව්වට ගිරාචර්යාවෙන් ගිරවුන් වගේ කිව්වට ගීතිකා හැටියට ගැව්වට යාතිකා හැටියට ඇද්දට මේකෙන් ඵලයක් කාටවත් වෙන්නේ නැහැ. ඒ වචන ටිකක් විතරයි. මොකද ද්වතාවේ අනිත් පැත්ත තේරුම් ගත්තේ නැහැ. ආනපාන කළේ නැහැ සති සමාධිය. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕනේ. මේ දස සංඥා බුදුහාමුදුරුව ආනන්ද හාමුදුරුවන්ට ඉගැන්නුවා. ආනන්ද හාමුදුරුව අර උපාදානයෙන් මිදී නිදහස් වෙන්න බැරුව කටයුතු කළ ගිරිමානන්දස්සලට මේක ගිහිල්ලා කියා දුන්නා භාවිතයට ගන්න. ඒ අය නිවැරදිව භාවිතයට ගත්තා. උපාදානයෙන් මිදී නිදහස් වුණා දුක්ඛිත බාල ගිලාන භවෙන් සදහටම මිදී නිදහස් වුණා. ඔබ කාටත් මේක ඒ විදිහටම සාධාරණයි. ඊළඟට බුදුහාමුදුරුව මේ ගිරිමානන්ද සූත්‍රයේ මේ දස සංඥා එකින් එක එකින් එක විග්‍රහ කරනවා. උපාදානයෙන් මිදී නිදහස් වෙන්න හැටියට කතමාචානන්ද අනිච්ච සංඥා ඉද ආනන්ද බික්කු අරඤ්ඤගතෝවා රුක්කමූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා ඉතිපට්ඨාන. අර ආනපාන සති සමාධිය වඩනකොට හිතේ එකඟතාවයක් ඒකාග්‍රතාවයක් පූර්වක්‍ෘතියක් තියෙන්න ඕන. එතකොට මේකෙත් මේ පූර්වක්‍ෘතිය තියෙනවා. මේ සංඥාවේ නිච්ච බව හිතෙන් අයින් කරන්න බෑ. අර රණබිමේ ඉඳගෙන අර හිත ආරක්ෂා කර නොගෙන අර හිතේ රාගයේ දේසේ මොහේ බලපත්තනකොට. ඉතින් ඒක නිසා අරඤ්ඤගතෝවා රුක්මූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා කියන්නේ ආනපාන සති සමාධිය වඩන මූලික අර පූර්වක්‍ෘතිය. ඒ පූර්වක්‍ෘතිය කොතන ආනපාන සති සමාධිය වැඩුවත් ඔය පූර්වක්‍ෘතිය කියන්නේ මේ වචන ටික කියවීමක් නෙමෙයි. මේ තමන්ගේ හිත ආරක්ෂා කරගන්න ඕන. රුක්මූලගතෝවා රණබිමේ මිදී නිදහස් වෙන්න ඕන. ඒ වගේම රාගයෙන් ශුන්‍ය, දේසයෙන් ශුන්‍ය, මෝහයෙන් ශුන්‍ය මොහොතක් පාත් ගන්න ඕන. අන්න එතකොට මේ රූපං අනිච්චා. මේ රූපේ නිච්චසේ පාත් ගන්න බෑ. මේ වේදනා අනිච්චා. වේදනාව නිච්චසේ පාත් ගන්න බෑ. සංඥා අනිච්චා. මේ සංඥාව නිච්චසේ පාත් ගන්න බෑ. නිච්ච කියන්නේ මගේ කැමැත්ත, තමන්ගේ කැමැත්ත. ඉච්ච නිච්ච වේ. ඒ වගේම සංකාර විඥාන පහම නිච්චසේ පවතින්නේ අනිච්චං. අන්නේ තේරුම් ගත්තාම විඥානං අනිච්ඡාති. ඉති ඉමේසු පංචසු උපාදානකන්දේසු අනිච්ඡානුපස්සී විහෙරති. නිච්චසේ පවත්වන්න බෑ අනිච්ච අනුපස්සී විහෙරති. මේක තමයි උපාදානයෙන් මිදී නිදහස් වෙන්න තියෙන එකම ක්‍රමය. ඔය පංචස්කන්ධේ රූප වේදනා සංඥා සංකාර විඥාන නිච්චසේ ගන්නවා සියලු අසුත පුදඥාන පුද්ගලයා. උපාදානේ සිද්ධ වෙනවා තණ්හාවෙන්. නමුත් ඒක නිච්චසේ පවත්වන්න බෑ කියලා ඔබට යම් වෙලාවක මොහොතක තේරුණොත් මේක මට ඕන විදිහට මට ඍෂිසේ මට මනාපසේ එක මොහොතක් පවත්වන්න බෑ. මේක වේගෙන් ගලාගෙන යන ගඟක් වගේ. ඔය ගඟේ ඔබට නවත්තන්න බෑ. ඒක වේගෙන් ගලාගෙන යනවා. මේක තේරුම් ගත්තොත් ඔබ මේ විපරිණාමය තේරුම් ගන්නවා. විපරිණාමය තේරුම් ගත්තාම මේ රූප වේදනා සංඥා සංකාර විඥාන මට ඕන විදිහට පවත්වන්න ඍෂිසේ මනාපසේ නවත්තන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේක වේගෙන් ගලාගෙන යන දෙයක්. මම මේ එක මොහොතක මේක මගේ කොට ගත්තා. මේක නිච්ච නැහැ අනිච්චං.
අන්න ඒක තේරුම් ගත්ත ගමන් අර තණ්හාවෙන් උපාදානයෙන් හිත මිදී නිදහස් වෙනවා. හිත පිරිසිදු වෙනවා. ඒක තමයි කතමාචානන්ද අනිත්‍ය සංඥා පංචසු උපාදානකන්දේසු අනිත්‍යාන පස්සී විහෙරති තේරුම් ගන්න ඕන. ඊට පස්සේ කතමාචානන්ද අනත්ත් සංඥා මේ සියල්ල අර සේවිතබ්බා සේවිතබ්බා සූත්‍රෙත් ඊය සබ්බාසෝ සංවර පරියාය සූත්‍රෙත් මහා සතරාතිපට්ඨාන සූත්‍රෙත් චච්ඡක්ක සූත්‍රෙත් මේ සියලු සූත්‍රවල මේකමයි තියෙන්නේ. මුළු බුද්ධ දේශනාවෙම කොහේ ගියත් මේ අනිච්ච දුක්ඛ අනාත්ත තමයි තියෙන්නේ. හැබැයි බුද්ධාගමේ අනිච්ච දුක්ඛ අනාත්ත නැහැ. බුද්ධාගමේ තියෙන්නේ අනිත්‍යයි දුකයි අනාත්මයි. ඒවා බුද්ධ වචන නෙමෙයි. ඒ මේ පස්සේදී ලංකාවේ කවුරු හරි මේ බුදුහාමුදුරුවන්ගේ මාගදී භාෂාවේ වචන වැරදියට විකෘති කළා ධර්මය සිංහලට පරිවර්තනය කළ පොත් කියලා ත්‍රිපිටකයෙන් පරිවර්තනය කළ තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම තියෙන හැම තැනකම අනිත්‍යයි දුකයි අනාත්මයි තුනම වැරදි. තුනම වැරදියට පරිවර්තනය කළා. ඒව මෙනෙහි කළා නිවන් දකින්න බෑ. මේක මේ තමන්ගේ කැමැත්තයි ඉච්ඡ නිච්ඡ අනිච්ච. අත්ත අනත්ත ආත්ම අනාත්ම නෙමෙයි. මමත්වයෙන් ගැනීම. ඉතින් ඒක නිසා කතමාචානන්ද අනත්ත සංඥා. දැන් ඊයේ කියපු චච්ඡක්ක සූත්‍රයේ 36 ආකාරයෙන්ම කිව්වේ අත්තාටියෝ වදෙය අත්තසේ ගැනීම වැරදි චක්කුන් අනත්තා. රූපං අනත්තා, සෝතං අනත්තා, සද්දං අනත්තා, ගානං අනත්තා, ගන්ධං අනත්තා, ජීවානත්තා, රසානත්තා, ධම්මානත්තා, මනානත්තා, විඥානං අනත්තා, වේදනානත්තා, සංඥානත්තා, තණ්හානත්තා, 36ම අනත්තා. අත්තසේ ගැනීම වැරදි අත්තාටියෝ වදෙය. මේක කියන්නේත් ඒකමයි. ඉදානන්ද බික්කු අරඤ්ඤගතෝ අරුක්ක මූලගතෝ අසුඤ්ඤාගාරගතෝ පටිසංකරති චක්කුං අනත්තා රූපානත්තා සෝතං අනත්තා සද්ධා අනත්තා. මේ කියන්නේ 12යි චච්ඡක සූත්‍රයේ 12 36ක් හැටියට කිව්වා. එහෙම මේ 12 මේ නෙහි කරාම ඉති ඉමේසු ජසු අජ්ජත්තික බාහිර ආයතනේසු අනත්තානුපස්සී විහෙරති උපාදානේ මිදී නිදහස් වෙනවා අයං උච්චතානන්ද අනත්ත සංඥා. අත්තසේ ගන්න හැම වෙලාවෙම තණ්හාවෙන් උපාදානය කරගන්නවා. අනත්ත මෙනෙහි කරන්න පුළුවන් හැම මොහොතෙම උපාදානයෙන් මිදෙනවා. දුක්ඛිත බාල ආබාධ භාවයෙන් මිදී නිදහස් වෙනවා. මේ දස සංඥාවෙම තියෙන්නේ ඔය පංචස්කන්ධ උපාදානයෙන් ඇහැ කන නාසය දිවකය මන මුදවා නිදහස් කරගන්න ක්‍රමය. දුක්ඛිත බාල ගිලාන භවෙන් ආබාධ භවෙන් මිදී නිදහස් වෙනවා කියන්නේ උපාදානයෙන් මිදී නිදහස් වෙනවා. ඊට පස්සේ කතමාචානන්ද අසුභ සංඥා. අසුභ සංඥාව මෙතන අසුභ සංඥා කියලා තියෙනවා මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ පටිකූල මනධිකාර පබ්බේ හැටියට තියෙනවා. තව නොයෙක් සූත්‍රවල මේක නොයෙක් වචනවලින් විග්‍රහ කරලා තියෙනවා. දැන් මෙතන අර මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ කුලකයේ බෙදලා බලන හැටි කේසාන්තයේ සිට පාදාන්තයේ දක්වා ක්‍රියාකාරකම් 36 අර කේසා ලෝමා නකාදන්තා තචෝ මන්තන්නහාරු කියලා මේ ශාරීරික රූපකාය බෙදනවා. මෙතන මේ නාමකායෙන් බෙදන්නේ රූපකාය. එතකොට මේ අසුභ සංඥාවෙන් බෙදන්නේ රූපකාය. නාමකාය බෙදලා නැහැ. නාමකය බෙදලා තියෙන අන්න අර අනිත්‍ය සංඥාවල වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර. ඉතින් ඒක නිසා මෙතන තියෙන්නේ අති විමස්මෙන් කායේ මේ කාය කියන්නේ ක්‍රියාකාරකම් 36 මේ බෙදලා බලන්න ඕන මේ රූපකාය කේසා ලෝමා නකා දන්තා තචෝ මන්තන් ආහාරු අට්ටිමිදන් වක්කං අධයන් මේ විදිහට අර අසුචිනෝ පච්ච වෙක්කති සුචි නොවන ප්‍රිය මනාප නොවන 36කට බෙදුවහම් අර ඔය 36ම එකතු වෙලා පුද්ගලයෙක් සත්වයෙක් හැටියට පංච කල්යාණියක් හැටියට ලස්සන රූපයක් හැටියට පිරිමියෙක් හෝ ගැහණියෙක් හෝ සතෙක් හෝ හැටියට ඉන්නකොට ඒක සත්ව පුද්ගල සංකල්පය.
නමුත් ඒක කොටස්වලට බෙදල බලනකොට විභංග කරල බලනකොට මේක එකක්වත් සුචිනෑ සියල්ල අසුචිනෝ පච්චවක. තිස් දෙකම අසුචිනෝ පච්චවකටි. ඒ අනුව ඉති ඉමස්මින් කායේ අසුභානු පස්සී විහරති අයං උච්චතානන්ද අසුභ සඥා. මේක ක්‍රියාකාරකම් තිස්හයේම අසුභය මෙනෙහි කිරීම තමා කායේ අසුභ අනුපස්සී විහරති. කාය ගැනි ශරීර කූඩුවන මේ ක්‍රියාකාරකම් තිස්සය. නමුත් පරිවර්තනය කළ තියෙන කය ශරීර කූඩුව. ඒක නිසා මේ මාගදී භාෂාව සිංහලට පරිවර්තනය කරනකොට ත්‍රිපිටකයම ත්‍රිපිටකය සිංහල පරිවර්තනය කරනකොට හැම තැනම කොහේ හරි කයකාය සක්කාය මෙහෙම තියෙනවන කය කියල පරිවර්තනය කළා. ශරීර කූඩුව කියලා පාටුවන්න රූපකාය හැටියට පරිවර්තනය කළ. ඒක වැරදි. මේ ක්‍රියාකාරකම් තිස්සය තමා කොතනක හෝ මාගදී භාෂාවේ කායේ සක්කාය තියෙනවනම් ඒක මේ ක්‍රියාකාරකම් තිස්සයක එකතුවක්. නාම රූපය එකතුවක්. එක හොඳට තේරුම් ගන්න. ඊට පස්සේ ආදීනම සංඥා. මේක ටිකක් අර මෙතෙක් කල් කිව්ව දේවල් වලට වඩා පොඩ්ඩක් වෙනස්. දැම් බුදුහාමුදුරුව කියනවා ඉඩානන්ද අරඥගතවා එකත් මේ අර ආනපාන්සති සමාධිය වඩනකොට අගෙම අරඥගතවා රුකුමූලගතවා සුඥාගාරගතවා ඉති පටි සංචික්කති බහුදුක්කෝකෝ අයංකායෝ බහුආදීනවෝ. බහුදුක්කෝකෝ අයංකායෝ කායෝගයනය ක්‍රියාකාරකම් තිසයේ බහුදුක්කෝකෝ බහුආදීනවෝ. දැන් මේ ක්‍රියාකාරකම් තිස්සය තමා අපි ප්‍රියදේට ඇලීම කරනවා ඇහෙන්කයින් නාසයෙන් දිවෙන්කයින් මනෙන් හයෙන්ම. අප්‍රියදේට ගැටෙනවා ඔය හයෙන්මත්. අදුක්කම අසුක හැටියට මනිනවා ඔය හයෙන්මත් ඇහෙන් කණෙන් නාසයෙන් දිවෙන්කයි. එතකොට දැන් අපි ප්‍රියදේට ඇලුනොත් මේ අපේ ඇතුළාන්තය තුළ තියෙන සෙමකෝප වෙනවා. ප්‍රියදේට තණ්හාවෙන් ඇලුනොත් අපේ බඹයක් පමණ වූ ශරීර කූඩුව තුළ ක්‍රියාත්මක වෙන සෙම්කෝප වෙනවා. අප්‍රියදේට ගැටුනොත් පිටකෝප වෙනවා. ප්‍රියාප්‍රියාතර මැන්නොත් වාතිය කෝප වෙනවා. දැන් එතකොට මේ කෝප වෙන්නේ සෙමකෝප වෙනවා ප්‍රියදේට ඇලුනොත්, තරහගත්තොත් අප්‍රියදේට ගැටුනොත් පිටකෝප වෙනවා, ප්‍රියාප්‍රියාතර සංසන්දනය කළා මැන්නොත් වාතේ කෝප වෙනවා. දැන් මෙතෙන්දී ප්‍රියදේට ඇලීම නිසා සෙම් කෝප වුණොත් සෙම විතරක් නෙමේ තුන් දොස් කිපෙනවා. එකක් කිපෙනවා කියලා වෛද්‍ය විද්‍යාව සිංහල හෙළ වෛද්‍ය විද්‍යාව කියන්න තුන්දොස් කෝප වෙනවා කිපෙනවා. එතකොට මේ තුන්දොස්ම කෝප වෙන්නේ එකකින්. සෙමකෝප වුණත් තුන්දොස් කිපෙනවා, පිටකෝප වුණත් තුන්දොස් කිපෙනවා, වාතය කෝප වුණත් තුන්දොස් කිපෙනවා. ඒක නිසා මේක බහුදුක්කෝකෝ අයංකායෝ බහු ආදීනෝ. ආදීනෝ බහුලයි. ඒ අනුව 108ක් ආබාධ 99ක් රෝග මේ ශරීරයට ඇති වෙන්නේ මෙන්න මේ ප්‍රියදේට ඇලීම කියන එක හෝ අප්‍රියදේට ගැටීම නිසා හෝ ප්‍රියාප්‍රියාතර මැනීම හෝ නිසා. ඒ කියන්නේ රාගය දේශය මෝහය නිසා. මේ වෙන මොකක්වත් නිසා නෙමේ. මේ රාගයේ දේශයේ මෝහය යම් කිසි කෙනෙක් ගාව තියෙනවා නම් අර 108ක් රෝග මේ ආබාධ 99ක් රෝග. දැන් මෙතන කියන්නේ ඕක මුලින්නම්ම කියනවා සෙයතිනම් උදාහරණයක් ඇටියට චක්කු රෝග, සෝත රෝග, ගාන රෝග, ජීවහා රෝග, කාය රෝග, සීස රෝග, කන්න රෝග, මුඛ රෝග, දන්ත රෝග, ඔට්ට රෝග මේ විදිහට කියාගෙන ගිහිල්ලා
මේකේ තියෙනවා පිත්ත සමුට්ඨාන ආබාධා, සෙම්ම සමුට්ඨාන ආබාධා, වාත සමුට්ඨාන ආබාධා, සන්නිපාතික ආබාධා, උතුපරිණාමජ ආබාධා, විෂම් පරිහාරජ ආබාධා, උපක්කමික ආබාධා, කම්ම විපාක ආබාධා, සීතල උෂ්ණ දිගච්ඡා පිපාසා විචාර පස්සාව කම්මේ මේ සියලු දේ රෝග බඹයක් පමණ ශරීර කූඩුවට ඇති වෙන හේතුව වාපිච්චෙම් විෂම වීම, කිලුටු වීම. වාපිච්චෙම් කිලුටු වෙන්නේ ප්‍රියදේට ඇලීම නිසා, සෙම කෝප වෙනවා, තුන් දොස් කිපෙනවා, තරහ ගත්තොත්, වෛර කරොත්, ක්‍රෝධ කරොත් පිට කෝප වෙනවා, කැන්සර් හැදෙනවා, පිට රෝග හැදෙනවා, ලියුකේමියා හැදෙනවා, තව නොයෙකුත් බලවත් රෝග හැදෙනවා, මරණයටම හේතු වෙන රෝග හැදෙනවා පිට කෝප වුණා, තරහ ගත්තොත්, වෛර කරොත්. ඒක නිසා මෙත්තානුස්සතිය වැඩුවොත් එවැන් මිදී නිදහස් වෙනවා. අසුභානුස්සතිය වැඩුවොත් ප්‍රියදේට ඇලෙන්නේ. අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කළා නිබ්බිදා විරාගා වුණොත් අර සෙම් රෝග, පිත් රෝග, වාත රෝග සියල්ලෙන් මිදී නිදහස් වෙනවා. මේකමයි මේ ධර්මතාවය. බුදුහාමුදුරුව මේ කියපු දෙයි හෙළ බෛද්‍ය විද්‍යාවයි දෙකක් නෙමෙයි, එකයි. එකයි. ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕනේ. මේ සියලු ආබාධයට හේතුව මේ ප්‍රියදේට ඇලීම කියන තණ්හාවත්, අප්‍රියදේට ගැටීම කියන ද්වේෂයත්, ප්‍රියාප්‍රිය අතර මැනීම සංසන්දනය කිරීම කියන මෝහයත් නිසා. 108ක් ආබාධ, 99ක් රෝග ඔබේ ශරීරයට ඇතිවෙන්නේ ඔබ තුළ තියෙන රාගය, දේශය, මෝහය මුල් කොට, නිදාන කොට, ප්‍රත්‍ය කොට, හේතුවට. ඊළඟට කතමාචානන්ත පහන සංඥා. දැන් ඊයේ කිව්වේ විනෝදනා පහ තබ්බා සබ්බසෝ සංගර පරියාය සූත්‍රය. ඒ වගේම අර අදිවාසනා පහ තබ්බා සේවිතබ්බා සේවිතබ්බා සූත්‍රය කිව්වේ. මහා සතරාධිපට්ඨාන සූත්‍රයේ මේක කිව්වා. මේ පහන සංඥා එන්නේ වෙන බාහිරෙන් කොහේවත් නෙමේ, අර දීගං මා දීර්ඝ සංසාරේ අපේ මනෝමය කයය තුළ අතීතයේ අපි ඇති කරගෙන තියෙන මතක සටහන්. මතක සටහන් නිසා තමයි කාම විතක්ක විචාර ඇති වෙන්නේ. මතක සටහන් නිසා තමයි ව්‍යාපාද විතක්ක විචාර ක්‍රියාත්මක කරන්නේ. මතක සටහන් නිසා තමයි විහිංසා විතක්ක විචාර. ඒවා එන්න පුළුවන් ඕනෑම ඉරියව්වක, ඕනෑම තැනකදී, ඕනෑම අවස්ථාවක, ඉඳගෙන ඉන්නකොට, හිටගෙන ඉන්නකොට, යනකොට, එනකොට, කනකොට, බොනකොට, නානකොට. ඒ අවස්ථාවේ අපි ආනපාන සති සමාධිය වඩනවා නම් අර කාම විතක්ක විචාර එනකොට නෙක්ඛම්ම සවිතක්ක සවිචාර. ඒකත් අර අනුස්සති අසුමානුස්සතියමයි. ඒකත් ආනපාන සති සමාධියමයි. ව්‍යාපාද විතක්ක විචාරාවොත් අව්‍යාපාද සවිතක්ක සවිචාර වඩන්න ඕන. විහිංසා විතක්ක විචාරාවොත් අවිහිංසා සවිතක්ක සවිචාර වඩන්න ඕන. ඒකත් අර ආනපාන සති සමාධියමයි, අනුස්සති වැඩිවීමෙන්මයි සිද්ධ වෙන්නේ. එහෙම වුණොත් අර පහන සන්නා නාදි වාසේති පජාති විනෝදේති යන්ති කරෝති අනබාබං ගමේති. නැවත හිතේ නූපදින ආකාරයටම ඒකෙන් මිදී නිදහස් වෙන්න පුළුවන්. අනබාවන් ගමේ කිව්වේ ඒකයි. ඊළඟට කතමාචානන්ද විරාග සංඥා, කතමාචානන්ද නිරෝධ සංඥා. මේක දෙකම එකම වචන ටික තියෙන්නේ. මේක සමත විපස්සනා දෙකම තියෙනවා. ඉඩ ආනන්ද බික්කු අරඤ්ඤගතෝ අරුක්ක මූලගතෝ අසුඤ්ඤාකාරගතෝ ආයිති පටිසංචික්කති ඒතන් සන්තන් ඒතම් පණීතම් යදිදන් සබ්බ සංකාර සමතෝ. යදිදම් හිතේ ඒ වර්තමාන මොහොතේ උපදින තැනකදිම සංකාරයක් එතනදිම සන්තන් අසන්තන් කරන්න පණිතන් කරන්න ඕන. ඒතන් සන්තන් ඒතම් පණීතම් එතනදිම සං උපදිනවා නම්, සමුදේ බිහි වෙනවා නම් ඒකෙන් මිදී නිදහස් වෙන්න පණිතම් කරන්න ඕන. සියලු යදිදන් සබ්බ සංකාර සමතෝ.
ඒක අසුභානුසතිය මරණානුසතිය වැඩිවීමෙන් අනුසතිය වැඩිවීමෙන් සමතේපත් කරන්න පුළුවන්. ඊට පස්සේ සියලු උපාදානයේ මිදෙන සබ්බෝ උපදි පටිනිසග්ගෝ තණ්හක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානන්ති අනුසති මරණානුසතිය බුද්ධානුසතිය වඩන්නේ. සතර අනුසතිය වැඩිවීමෙන් මිසක වෙන කිසිම දෙයකින් මේ සංඥාවේ රාගයේ මිදලා විරාග tattweට පත් වෙන්න බෑ. සංඥාව දිගේ රෝධ ගැහිම නවත්තලා සංඥා නිරෝධ කරන්න බෑ. එතකොට අනුසතිය හතර වඩන්න පුළුවන් නම් මේ කියන සියලු දේ පූර්ණ වෙනවා. සමත විපස්සනා දෙකම පූර්ණ වෙනවා. අනුසති වඩනවා නම් රාග විරාග වෙනවා, රෝධ නිරෝධ කරනවා. ඒ අනුව ඒ සියලු දෙයින් දුක්ඛිත බාල ගිලාන ආබාධ භාවයෙන් උපාදානයෙන් පුද්ගලයා මිදී නිදහස් වෙනවා. ඊට පස්සේ තියෙනවා ටිකක් ගැඹුරු, ටිකක් වැදගත්, ටිකක් නෙමේ බොහොම වැදගත් දෙයක්. කතමාචානන්ද සබ්බ ලෝකේ අනබිරත සංඥා. සබ්බ ලෝකයේ අනබිරත සංඥා. මේක මේ බුද්ධ දේශනාවේ තියෙන ඉතාම වැදගත් දෙයක්. සැඩියුත් හාමුදුරුව දීඝනිකායේන සංගීති කියන සූත්‍රයේ සංවිග්‍රහ කරපු සූත්‍රයක්, සංගීති සූත්‍රය. මේක තියෙනවා තයෝමේ අභිසංකාරා. තයෝ මේ අභිසංකාරක පුඤ්ඤාභිසංකාර, අපුඤ්ඤාභිසංකාර, අනිඤ්ඤාභිසංකාර. ඒ වගේම බුදුහාමුදුරුව දේශනා කර සූත්‍රයක් තියෙනවා, බොහොම ගැඹුරු පරිවිමංසන සූත්‍රය. මේ පරිවිමංසන සූත්‍රයේ මේ තයෝ මේ අභිසංකාරා, පුඤ්ඤාභිසංකාර, අපුඤ්ඤාභිසංකාර, අනිඤ්ඤාභිසංකාර මේක බලවත්සේ නිවන පුද්ගලයෙකුගේ නිවන මහනවා. විශේෂයෙන්ම ආගමක් විශ්වාස කළ අදහන මිනිහෙකුගේ, කෙනෙකුගේ ආගමක මහන වෙච්ච පූජකයෙකුගේ නිවන වැහෙන්නේ මෙන්න මේ තයෝමේ අභිසංකාරවල. පුඤ්ඤාභිසංකාර, අපුඤ්ඤාභිසංකාර, අනිඤ්ඤාභිසංකාර. ඒ නිසා බුදුහාමුදුරුව කියනවා ඉද ආනන්ද බික්කු, මේ උපාසක උපාසිකා මහණ මෙහෙන මේ නිවන් මඟ හොයන පිටුස බික්කු, යම් බික්කුවක් යේ ලෝකේ උපාදාන, මුළු ලෝකයම උපාදානය කරගන්නේ සිතින් චේතසෝ අදිට්ඨාන අභිනිවේස අනුසයෝ. අනුසය නෙමේ උපදින්නේ මේ අභිසංකාර නිසා අභිනිවේස අනුසය. අනිවාර්යෙන් නියත වශයෙන් නිවනට මඟ වැහෙනවා මේ අභිසංකාර තුන නිසා. තේගිවේ අභිසංකාර තුන. ඒ නිසා මේ තුනම පුඤ්ඤාභිසංකාර, අපුඤ්ඤාභිසංකාර, අනිඤ්ඤාභිසංකාර තුන තමා තේ පජහන්තෝ විහරති අනුපාදියන්තෝ. පජහන්තෝ කියන්නේ ප්‍රහාණය කළා, අයින් කළා, අස් කරන්න ඕන. විහරති වෙන් කළා, ඒකෙ මිදී නිදහස් වෙන්න ඕන. අනුපාදියන්තෝ නැවත අලුතෙන් හිතේ නූපදින ආකාරයට සදහටම ඒක අයින් කළා, හිතෙන් හිත මුදවා නිදහස් කරන්න ඕන. මොනවාද මේ අභිසංකාර තුන? ඒ අභිසංකාර තුන මිදී නිදහස් වෙන්න අනබිරත සංඥාවේ අනබිරතය මෙනෙහි කරන්න කියලා තියෙනවා. ඒක නිසා මේ පුඤ්ඤාභිසංකාර, අපුඤ්ඤාභිසංකාර, අනිඤ්ඤාභිසංකාර තමා පරිවිමංසන සූත්‍රයේ, සැරියුත් හාමුදුරුව සංගීත සූත්‍රයේ විග්‍රහ කරලා විස්තර කරලා තියෙනවා. මේ ඔය ආගමක් අදහන කෙනෙකුට මේ නිවන සහමුලින්ම වෙනසෙන්නේ, නැති වෙන්නේ මෙන්න මේ අභිසංකාර තුන නිසා. ඒක නිසා එකෙන් මිදී නිදහස් වෙන්න අනබිරතය සංඥාවේ අනිබිරතය මෙනෙහි කරන්න කියලා. ඉතින් මේක පිළිබඳව ඔබට තව ටිකක් අපි මේ ගිරිමානන්ද සූත්‍රය දේශනා කළ ඉවරුණාට පස්සේ තව කරුණු ටිකක් කියනවා. මේ
අභිදත්ත සංකාර තුනයි ඒකෙ මිදී නිදහස් වෙන්නට කළ යුතු දෙයයි මේ ආගමක තමා ඔය අභිසංකාර තුන තියෙන්නේ. ඊළඟට කතමාචානන්ද සබ්බ සංකාරේසු අනිච්ච සංඥා. මෙතෙක් කියපු මේ සියලු දේ පිළිබඳව එකතුවක් තමා සබ්බ සංකාරේසු අනිච්ච සංඥා. මේ සංඥා සියලු සංකාර සංඥා නිච්චසේ පවත්වන්න බෑ අනිච්චං. ඒකේ ලක්ෂණ තුනක් තියෙනවා. මේ සියලු සංකාර අට්ඨියති හරායති දිගුච්ඡති. මේක හරියට අට්ඨියති බල්ලෙකුට අහු වුණ මස් කටුවක් වගේ. දැන් ඔය මස් කටු තියෙනවනේ දැන් පරණයි. සමහර විට මාසිකට දෙකකට ඉස්සර මරපු සතෙකුගේ කටුවක් හැබැයි තාම බල්ලන්ට ඒක ඉවත් තියෙනවා. සුවඳක් තියෙනවා. ඉව තියෙනවා. ඒ නිසා මස් කටුවක් අහු වුණාම ඒක මස් නෑ, ලේ නෑ, මොනවත් කන්න දෙයක් නෑ, ශේෂයක්වත් නෑ. නමුත් ඒකේ තියෙනවා ඉවක්. ඉතින් ඒක නිසා බල්ලෝ ටික මේ මස් කටුවට පොර කනවා. දැඩි බල්ලෙක් අර ටිකක් මේ දරුණු බල්ලෙක් මේ මස් කටුව අනික් බල්ලන්ගෙන් දැහ ගන්නවා. අරගෙන මස් කටුව කට ඇතුළට දාගන්නවා. දාගෙන දැන් මස් කටුවේ කෑම තියෙනවා කියලා හිතලා කට ඇතුළට දාලා අහඟ ගන්නවා. මස් කටුවෙන් අර තියෙන කටුව ඇනිලා කට තුවාල වෙලා කටේ ලේනවා බල්ලගේ. දැන් බල්ලට ලේ රස තේරෙනවා. අන්න ඒ වගේ තමා මේ ඔබත් මේ කාම වස්තු, ක්ලේශ වස්තු සියලු දේ සැපයි කියලා, හොඳයි කියලා, ප්‍රියයි කියලා, මනාපයි කියලා අර බල්ලා මස් කටුව ඇතුළට ගන්නවා වගේ ඔබත් ගන්නවා. නමුත් ඒකේ හරයක් නෑ, අර්ථයක් නෑ. අට්ඨියති හරායති දිගුච්ඡති. ඒක හරායති විපරිණාමයට පත්වීමට මේක කියනවා හරායති. මේක අපිට ඕන විදිහට පාත්තන්න බෑ, විපරිණාමයට පත් වෙනවා. හරායති දිගුච්ඡති. මේක පිළිකුල් වෙනවා. එහෙම නැත්නම් මේක අකමැති වෙනවා. මේක ප්‍රියමනාප බව නැති වෙනවා. ඒක තමයි සියලු සබ්බ සංකාරයේසු අනිච්ච සංඥා මෙනෙහි කරන. මේක මෙනෙහි කළොත් ඔය සියලු සංකාර වලින් සබ්බේ සංකාරා අනිච්ඡාති, සබ්බේ සංකාරා දුක්ඛාති, සබ්බේ ධම්මා අනාත්තාති, යදා පඤ්ඤාය පස්සති අතනි බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධියා. ඒ සමග්ගෝ විසුද්ධියා ගැන්වීමට මග විවුර්ත කරගන්න පුළුවන්. ඊළඟට කියනවා අවසානයක හැටියට ආනපාන සති සමාධි සූත්‍රයේ සාරාංශය. මේකේ තියෙන්නේ මහා සතරාතිපට්ඨාන සූත්‍රය, ආනපාන සති සූත්‍රය, ගිරිමානන්ද සූත්‍රය, කායගත සති සූත්‍රය, තව සූත්‍ර සිය ගණනක තියෙන දෙපැත්තම තමයි. මේ අස්සපස්ස සෝ සතෝ අස්ස සති, සෝ සතෝ පස්ස සති, ඊගං මාස්ස සන්තෝ දීගංවා පස්සුසන්තෝ, රස්සංවා අසුසන්තෝ, රස්සංවා පස්සුසන්තෝ, සබ්භගාය පටිසංවේදී අසසිතාමීති, සබ්භගාය පටිසංවේදී පස්සසිතාමීති, පස්සම්භයං කාය සංකාරං අසසිතාමීති. අස්ස පස්ස ආශ්‍රය කිරීමයි ප්‍රහාණය කිරීමයි. වැරදිදේ කෙලෙස් සහිත දේ ප්‍රහාණය කරන්න ඕන. නික්ලේශීදේ අකුසලය ඉවත් කළා, කුසලය වඩා වර්ධනය වන දේ ආශ්‍රය කරන්න ඕන. ඒක තමයි මේක තියෙන්නේ. ආනපාන සති සමාධිය දිගටම කායගත සති සූත්‍රයේ කායගත එක කිව්වේ මේකමයි. ආනපාන කිව්වේ මේක තියෙනවා කරුණු 16ක දෙපැත්තක්. මේ දෙපැත්තේ ඉස්සෙල්ලම තියෙන ඔය කාය සංකාර, ඊට පස්සේ වචී සංකාර, ඊට පස්සේ අර වේදනා, ඊට පස්සේ චිත්ත සංකාර. අර මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ තියෙන කායේ කායනුපස්සනාවයි, වේදනාසු වේදනානුපස්සනාවයි, චිත්තේ චිත්තානුපස්සනාවයි, ධම්මේසු ධම්මානුපස්සනාව තමයි අනිත්‍යා අන්තිමටම තියෙන්නේ. අනිත්‍යානුපස්සී, විරාගානුපස්සී, නිරෝධානුපස්සී, පටිනිස්සග්ගානුපස්සී මේ විදිහට තියෙන්නේ. ආනපාන සති සමාධි සූත්‍රයත්, මහා සතරාතිපට්ඨාන සූත්‍රයත්, කායගත සති සූත්‍රයත් බුදුහාමුදුරුවෝ දුන්න කොහේ මොහක වුණත් මේ අනුස්සති හතර වැඩිම තමයි මේ ආනපාන සති සමාධි සූත්‍ර සියල්ලෙම තියෙන්නේ. වෙන මොකක්වත් නෙමේ. ඔබ යම් ආකාරයකට සතර කමඨාන් අනුස්සති හතර හැටියට වඩනවා නම් ඔබ තුල මේ ආනපාන සති සමාධිය වැඩෙනවා. ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. මේකත් මේ ගිරිමානන්ද සූත්‍රයේ අවසාන වශයෙන් තියෙනවා.
මේ සියල්ල සචේකෝත්වං ආනන්ද ආනන්ද හාමුදුරුව බුදු හාමුදුරුව සන්තිකේ ආශ්‍රේ මේ ඉමා දස සංඥා සුත් උග්ගහෙත්වා ඉගෙනගෙන ඊට පස්සේ අර දුක්ඛිත බාල ගිලාන බවට පත් වූ උපාදානෙ මිදී නිදහස් වෙන්න බැරි වූ මේ භික්ෂූන්ට භික්ඛු භික්ඛුණී උපාසක උපාසිකා සිව්වන් පිටිසටම ආනන්ද හාමුදුරුව මේ දස සංඥා ඉගැන්වුවා කියා දුන්නා අභ්‍යාස කරන හැටි ආභාසි කියා දුන්නට පස්සේ ඒ අය මේ දස සංඥා භාවිතා කළා මේ දුක්ඛිත බාල ගිලාන භවෙන් උපාදානෙන් මිදී නිදහස් වුණා ඒ අනුව තථා පහිනෝ සියලු ආබාධ ගිරිමානන්දෝ තම්මා ආබාධ තථා පහිනෝ පනායස්මෝ ගිරිමානන්දස්ස සෝ ආබාධෝ අහෝසීති සියලු ආබාධ වලින් මිදී නිදහස් වුණා දැන් මේ ගිරිමානන්ද සූත්‍රයේ ලක්ෂ වාරයක් කිව්වයි කියලා එම ආබාධ වලින් මිදී නිදහස් වෙන්න බෑ මේ ගිරිමානන්ද සූත්‍රයේ තියෙන හරය තේරුම් අරගෙන මේ අනිත්‍ය බව තේරුම් අරගෙන නිත්‍ය බව අයින් කළා අත්ත බව තේරුම් අරගෙන අනත්ත බව මෙනෙහි කළා අත්ත බව අයින් කළා මේ රාගයේ තේරුම් අරගෙන විරාගානුපස්සනාව නිරෝධානුපස්සනාව ඒ වගේම අර සබ්බ සංකාරයේසු අනිත්‍ය සංඥා අනිබිරත සංඥාවෙන් අබිරතේ මිදී නිදහස් වුණොත් ඔය සියලු ආබාධ වලින් උපාදානයෙන් මිදී නිදහස් වෙනවා පුද්ගලයා මගපල් ලබලා අරහත් වෙනවා ඒක තමයි මේ ගිරිමානන්ද සූත්‍රයේ තියෙන ධර්මතාවය නැතුව මේ ගිරිමානන්ද සූත්‍රයේ හැම අද ඔය බුද්ධ ආගමේ පුද්ගලයෝ මේ ලෙඩෙක් හැදුනහම ගිහිල්ලා නිකන් ගිරව් වගේ සජ්ජායනා කළාට කියෙව්වට පිටිත් හැටියට ගායනා කළාට කාගේවත් ලෙඩක් සනීප වෙන්නේ නැහැ. පොඩි ඉතින් අර කර්ණ රසායන බවක් ඇති වෙන්න පුළුවන් හිතට පොඩි. නමුත් අර උපාදානයෙන් හෝ තණ්හාවෙන් හෝ ආබාධයෙන් හෝ මිදී නිදහස් වෙන්න බෑ. මොකද තාම නිච්චසේ සුඛසේ අත්තසේ රාගයෙන් රෝධ ගන්නවා. ඉතින් ඒක නිසා ආබාධ වලින් මිදී නිදහස් වෙන්න බෑ ඒවා තියෙනකම්. දැන් ඊගාවට